කාකියු ප්‍රදේශයේ පොලිසිය විමර්ශන දෙපාර්තමේන්තුවේ ප්‍රධානි සර්ජි බොල්විනෝව් එක්සත් රාජධානී සිට වාර්තා කරන යුක්‍රේන මාධ්‍යවේදිනී මරියා රොමනේත්කෝට පවස ඇත්තේ මෙම පිරිමි පුද්ගලින් 6 දෙනාට සහ කාන්තාවට රුසියානු හමුදා විසින් අමානුෂික ලෙස වදහිංසා කර ඇති බවයි. රුසියානු සෙබළුන් ශ්‍රී ලාංකිකයින්ගෙන් කප්පම් ගැනීමටද උත්සාහ කර ඇති අතර කාකියු පොලිසිය යුද නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. වයස 20ත් 40ත් අතර වූ මෙම පුද්ගලින් 7 දිනකින් වැඩි දිනක් ශිෂ්‍යින් වන අතර ඔවුන් රුසියාවේ යුක්‍රේන ආක්‍රමණයට සති 3කට පෙර එම රටට පැමිණි බව වාර්තා වෙනවා. ආක්‍රමණයෙන් පසු මොවුන් නිවසක සැඟවී සිටි අතර කාකියු ප්‍රදේශයෙන් පලා යාමට උත්සාහ කිරීමෙන් රුසියානු සොල්දාදුවන් විසින් අල්ලාගෙන තිබුණා. අනතුරුව යුක්‍රේන හමුදා විසින් මෙම ප්‍රදේශය අත්පත් කර ගැනීමෙන් පසු මොවුන් මුදාගත් බව වාර්තා වුණා. මේ අතර යුක්‍රේන බලධාරීන් අදාළ කණ්ඩායමේ සමාජිකින්ද සිය පවුල් සමග අදහස් හුවමාරු කර ගැනීමටද අවස්ථාව ලබා දී තිබුණා. අද පැවති මාධ්‍ය හමුවකදී විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. මේ 7 දෙනා උතුරු නැගෙනහිර ප්‍රදේශවල කට්ටියක් ඒ කට්ටිය නීති විරෝධී මාර්ගයෙන් යුරෝපයට සංක්‍රමණය කරන්න උත්සාහයක් දරලා තිබෙනවා. ඒකෝර මේ ඒ ජනවාරිවලදී තමා ගිහිල්ලා තිබෙන්නේ මාර්තු මාසයේදී රුසියානු ඒ හමුදාවලට මේ කට්ටිය අහුවෙලා තිබෙනවා. අපේ මූලික අරමුණ තමයි ඉස්ලාම හොයලා බලන්න මේ කට්ටියගේ ඒ සෞඛ්‍ය තත්ත්වය කොහොමද කියන එක. අපිට දැනට ලැබෙන වාර්තාවලින් එහෙම විශේෂ කාරණාවක් ඒ සෞඛ්‍ය තත්ත්වය ගැන කියන්න නැහැ. හොඳින් ඉන්නවා ඒ කට්ටියට කණ්ඩ බොණ්ඩ දීලා ඒ තිබෙනවා. චිකන් රසට වෙජිටබල් හදාද මිස්ඩ් කෝල් එකක් දෙන්න.